නැවතත් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ICT නැවතත් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ICT knowledge sharing tutor Facebook page එක සහ the beyond the future YouTube නාලිකාවෙන් අපි මේට පෙර වීඩියෝ සමග සාකච්ඡා කරමින් සිටියේ K-map එහෙම නැත්නම් කාන map සමගින් තාර්කික ද්වාරා සුළු කර ගැනීම පිළිබඳව මම හිතනවා මේම වීඩියෝ එකත් සමග සම්බන්ධ වෙනවා නම් මීට පෙර වීඩියෝ එක K-map සම්බන්ධයෙන් එයිම වීඩියෝ එකත් නරඹලා නැවත මේ වීඩියෝ එක නරඹනවා නම් වඩා හොඳයි කියලා මම ඉල්ලීමක් කරනවා ඒ නරඹලා මේ වීඩියෝ එකත් සමග සම්බන්ධ වෙන්න කියලා ඒ වගේම සජීවී සම්බන්ධයල සිටින ඔබ සමග දරනවා සාදරයෙන් පිළිගන්නවා පසුව මේ වීඩියෝ එකත් සමග සම්බන්ධ වෙනවා නම් මීට පෙර වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එතකොට ඔබලාට පැහැදිලි කිරීම පහසු වෙන නිසා අපි සාකච්ඡා කරමින් සිටියේ තොරතුරු හා සංවේදන තාක්ෂණ විශ්වාස පෙළේ විශේෂ ධාරා යටතේදී K-map එහෙම නැත්නම් කාණ map පිළිබඳ K-map භාවිත කිරීම සුළු කිරීමේදී පහසුව පිළිබඳ අපි සාකච්ඡා කරේ. ඊටමනු පහසුවෙන් සුළු කරගන්න පුළුවන් කියලා. එතකොට K-map නිර්මාණය වීම පිළිබඳ පසුගිය වීඩියෝ එකේ සාකච්ඡා කළා. वेरियबल गाना समग है ना तम विचाल्यान प्रमाण है समग नमूत में तन भी विचाल्यान तुनाप पे मिनी में दी ये विचाल्यान तुनाप पे मिनी में दी के मैप पे ना तम कान मैप पे का निर्माण है भी में बिल्कुल बंद है अभी साक्षात्या करूं इसी के तो वो वाला टमाटर कहती है मैं वीडियो का संबंध संबंध लगना ना ए बिंदु आई एकाई एकाई बिंदु आई बिंदु आई बिंदु आई एकाई 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 बिंदु आई विजय दाम है यहाँ K-map එකක් නිර්මාණය කිරීමේදී K-map එක නිර්මාණය කිරීමේදී විචල්යන් තුනක් පමණක් තියනවා නම් K-map එක නිර්මාණය කරගනු ලබන්නේ. දැන් අපි සාමාන්‍ය පිළිවෙත විදිහට අපි බලුවත් A B C බිංදුවයි 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 1 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
පැහැදිලි කරගත්තු මේ m බිංදුව m1 අපි sum of product විදිහට භාවිත කරනවා 3 m4 m5 m6 m හත මෙන්න මේ ආකාරයට තමයි සමෝක්‍රියක් ආකාරයට අපි නිර්මාණය කර ගන්නවා නම් අපි පිළිවෙලින් ලියා ගන්නවා නම් එක ගමු බිංදුව නැතුව 1 2 3 4 5 6 7 8 මෙන්න මේ ආකාරයට අපි k map එකක් එන්න නැත්තම් k map එකක් නිර්මාණය කර ගන්න කලින් අපි සත්‍යතාව වගුවක් නිර්මාණය කර ගැනීමදී නිර්මාණය කර ගන්නවා කියලා හිතන මේ නිර්මාණය කර ගැනීමදී ඔයාලා දන්නවා දැන් මේ තියෙන්නේ මුලින්ම බිංදුව සමානව මෙතන බිංදුව වෙන්නට ඕනේ निराकरण आवश्यक लॉजिकल संख्या එක බිංදුවයි බිංදුවයි එක දෙක මේ අවස්ථාවේදී මම වෙනස් කරලා තියනවා 1 1 කියලා 1 1 කියලා වෙනස් කරලා තියනවා ඒ කියන්නේ බිංදුවයි 1 1 ඒ බිංදුවයි c 1 d 1 c 1 m 2 ඒ වගේම මෙතනදී මේ එතකොට හතරවෙනි අවස්ථාව විදිහට තමයි අපි සඳහන් වෙන්නේ මේ ඊළඟට තුන්වෙනි අවස්ථාවට පරිවර්තනය වෙනවා m m හතර m 3 එතකොට 0.1 0.5 වෙන අවස්ථාව. ඊළඟට තියෙන්නේ 1 1.0 0. 1.0 0 කියලා කියන්නේ m 4. සමාන m 3 මේ අවස්ථාවේදී m 3 m 2 m 2 m 4. මෙතන තියෙන්නේ 1.0 0. අනේ ඉන්දලුවත් අපි පස්සන
සමාවෙන්න මෙතන තිබෙන්නේ නැවතත් බලා ගන්න ඒ කියන්නේ මෙතන m3 කියලා කියන්නේ m3 කියලා කියන්නේ හතරවන අවස්ථාව මෙතන තුන්වන අවස්ථාව මේදී m 5 1.1 1.1 m5 හයවෙනි අවස්ථාව මෙයාම මෙතන හතරයි තුන තමයි හතරයි තුන m තුනයි දෙක එතකොට මෙතනදී වෙන්නේ අටවෙනි අවස්ථාව m පස්වෙනි අවස්ථාව මෙතනදී එම් හයවන අවස්ථාව එම් හත්වන අවස්ථාව බිංදුවයි එකයි 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 බිංදුවයි හත්වන අවස්ථාව දැන් මේ විදිහට තමයි අපි ට්‍රූත් ටේබල් එකක් අපි නිර්මාණය කරලා තියෙන්නේ දැන් විචල්‍යයන් තුනක් තියෙනවා නම් මෙන්න මේ ආකාරයට ඔයාලට පැහැදිලි ඇති එම් විදිහට ගත්තා SOP ආකාරයට SOP ආකාරයෙන් අපි ගත්තා එතකොට එම් බිංදුව තියෙනවා එම් 1 තියෙනවා එම් 3 සහ 2 මාරු වෙලා තියෙනවා ඒ වගේම මෙතනදී එම් 6 සහ 7 මාරු වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට මාරු වෙලා තියෙනවා මේ මාරු වෙන්නේ ඇයි මේ මාරු වෙන්න හේතුව තමයි අපි පැහැදිලි කරන්නට යන්නේ දැන් උදාහරණ විදිහට සත්‍යක එහෙම නැත්නම් k map එක අපි නිර්මාණය කරන්නේ මේ k map එක නිර්මාණය කරන්නේ මේ සත්‍ය මෙන්න ගණනය කිරීම සහැල්ලු කරගන්න එහෙම නැත්නම් ගණනය කිරීම ඉතාමම පහසුවෙන් සුළු කරගන්න මම මේ ආකාරයට මෙතනින් ලියන්නම් මෙන්න මේ ආකාරයට a b c මේ විදිහට එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී අපිට කාණ්ඩ කර ගැනීමක් තියෙනවා කාණ්ඩ කර ගැනීම කියන එකත් අපි පැහැදිලි කරගමු කාණ්ඩ කර ගන්න පුළුවන් දෙකේ පාදයේ සංඛ්‍යාවකින් එතකොට 2 4 8 16 ඒ කියන්නේ අපට k map එකක් තියෙනවා නะ මෙතන කොටු 7 8යි නම් තියෙන්නේ අපට විචල්‍යයන් එහෙම නැත්නම් අපට එක වශයෙන් තියෙන සම්බන්ධතාවයන් කාණ්ඩ කර ගන්න පුළුවන් දෙකේ ගුණාකාර විදිහට දෙකේ ගුණාකාර කියලා කියන්නේ මෙතන විචල්‍යයන් දෙකක් තියෙනවා නะ මේ දෙක කාණ්ඩ කර ගන්නට පුළුවන් තුනක් තියෙන තුනක් තියෙනවා නම් තුනක් අපිට කාණ්ඩ කර ගන්නට බෑ දෙකක් දෙකක් වශයෙන් තමයි කාණ්ඩ කර ගන්නට පුළුවන් මේ k map වල තියෙන එක් අවස්ථාවක් k map භාවිතා කිරීමේදී අපි දැනගත යුතුයි දෙකේ ගුණාකාරාකාර ආකාරයට දෙක එහෙම නැත්නම් තව එක විදිහට තියා ගන්නට පුළුවන් 1 2 4 8 16 විදිහට තමයි අපිට කාණ්ඩ කර ගන්නට පුළුවන් එකක් මේ තියෙන අවස්ථාව වල එකක් තනි වෙලා තියෙනවා නම් මේ එකක් කාණ්ඩ කර ගන්නට පුළුවන් එකක් විදියට එහෙම නැත්නම් අපිට කාණ්ඩ කර ගන්න පුළුවන් මේ ආකාරයට දෙකක් විදියට මම මේ පැහැදිලි කරන්න ඉදිරියේදී තවත් අපි පැහැදිලි කිරීම කරගැනීමේදී මට අවශ්‍ය වන්නේ දැන් මෙතනදී 1 කියන දේ 1යි ඒ කියන්නේ මෙතනදී 1යි 1 1යි බිඳුව මාරු වෙන්නේ ඇයිද කියන එක එහෙම නැත්නම් මේ මාරු වෙන මෙතනදීත් මාරු වෙලා තියෙනවා මෙතනදීත් මාරු වෙලා තියෙනවා මේ මාරු වෙන්නට ප්‍රධාන හේතුව තමයි අපිට මේ කාණ්ඩ කර ගැනීම පහසු කර ගැනීම සඳහා දැන් මෙතනදී අපි හිතමු මෙන්න මේ අවස්ථාවන් දෙක තියෙනවා ඒ කියන්නේ a1 අපි abc විදිහට ගමු abc මම මේ දෙක නැ මේ දෙක නැ එතකොට මෙතන තියෙනවා අපට කාණ්ඩ කර ගන්නට කියලා එහෙම නැත්නම් සත්‍යතාව වගුවෙන් අපිට දීලා දිනවා අපිට abc කියලා කියන්නේ 1 බිඳුවයි 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 1 1 1 1 බිඳුවයි බිඳුවයි 1 එතකොට අපිට මෙතන තියෙන්නේ 1 බිඳුවයි බිඳුවයි මෙතන තියෙන්නේ abc a1 b1 c බිඳුවයි එතකොට අපිට තියෙන මෙතන a b බා c බා ඒ වගේම මෙතන තියෙන්නේ a b c බා මෙන්න මෙය තමයි අපිට SOP ආකාරයට නිර්මාණය කර ගන්නවා නම් දීලා තියෙන්නේ මෙය අපි සලකුණු කර ගන්නට ඕනේ කියලා ඉතින් මේ දෙක අපි කාණ්ඩ කර ගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ කාණ්ඩ කර ගන්නට ඕනේ අපි මෙන්න මේ කෙලවර දෙක අපිට සම්බන්ධ කර ගන්නට පුළුවන් නම් මේ දෙක සම්බන්ධ කර ගන්නට පුළුවන් එතකොට මේ සුළු කර ගැනීම අපිට පහසුයි මේ ස්ථාන දෙකක තියෙනවා වුණාට මේ දෙක අපිට
වක්‍රාකාරයෙන් අපට සම්බන්ධ කරන්න පුළුවන් නම් මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයට නිර්මාණය කරගන්නට පුළුවන් නම් මේ අපිට සුළු කර ගැනීම පහසු වෙනවා මේ සුළු කර ගැනීම පහසු වෙන්න තමයි එතකොට අපි කියනවා a bar b c විදිහට කියනවා a b c විදිහට තියෙනවා එතකොට අපිට මේ සුළු කර ගන්නට පුළුවන් b bar b c bar c එතකොට පිළිතුර a පමණක් විදිහට අපිට ගන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ දෙක සම්බන්ධ කර ගන්නට පුළුවන්. එතකොට මේ අපිට කියන වක්‍රාකාරයෙන් දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මේ විමාන තලයෙන් එය අපිට වක්‍රාකාරයෙන් මෙහෙම සම්බන්ධ කර ගන්නට පුළුවන් නම් මේ වක්‍රාකාරයෙන් සම්බන්ධ කරගෙන මේ විචල්යන් කීප එකතු කර ගන්නට පුළුවන් නම් කොළයක් ඇසුරේ මේ තියෙන විමාන තලයක් මේ හතරට බෙදලා තියෙනවා නම් මේ අපිට වක්‍රාකාරයෙන් මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් නම් අපිට පහසුවේ සුළු කර ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම අපට මේ කෙළවර දෙක වගේම ඉහළ සහ පහළ. මේ ඉහළ පහළ දෙක නම් අපට පහසුයි මේ වගේ දෙකක් විතරක් තියෙනවා නම් කේ මැප් එකේ දෙකක් විතරක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. විචල්යන් තුනක් විතරක් තියෙනවා නම් අපිට මේ සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා විචල්යන් හතරක් තියෙනවා නම් අපිට ඉහළින් සහ පහළින් මේ ආකාරයට වක්‍රාකාරව සම්බන්ධ කර ගන්නට පුළුවන්. මේ ආකාරයට වක්‍රාකාරව ඉහළ සහ පහළත් සම්බන්ධ කර ගන්න පුළුවන් නම් මේ සුළු කිර ගැනීම මේ සුළු කර ගත්තා වගේ පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම මේ කෙළවර දෙක දැන් මෙතන කෙළවරවන් හතර තියෙනවා. කෙළවර හතර තියෙනවා. මේ හතරම එකාණ්ඩයක් බවට පරිවර්තනය කර ගන්නවා නම් මේ ආකාරයට කාණ්ඩයක් බවට පරිවර්තනය කර ගන්නට පුළුවන් වෙනවා නම් මේ විදිහට අපි හිතමු මේ සම්මුතිය. මේ කෙළවර හතර අපට පහසුවෙන් සම්බන්ධ කර ගන්නට පුළුවන් වෙනවා නම් අපට පුළුවන් මේ කාණ්ඩ කර ගැනීම පහසුවෙන් සිදු කර ගන්න. මේ ආකාරයට අපට සම්බන්ධ කර ගන්න පුළුවන් නම් මේ කෙළවර හතර අපට සම්බන්ධ කර ගන්නට පුළුවන් නම් කෙළවර හතර අපට සම්බන්ධ කර ගන්නට පුළුවන් නම් අපට මේ කාණ්ඩ කර ගැනීම පහසු කරනවා. ඒක කාණ්ඩ කර ගැනීම පහසු කරනවා කියන්නේ කාණ්ඩ වැඩි කර ගන්නවා කියන්නේ අපේ ලොජික් ගේට් එක එහෙම නැත්නම් පරිපථය කුඩා වෙනවා කියන එක. පරිපථය කුඩා වෙනවා කියන එක. මෙයට ක්‍රමයක් භාවිතා කරලා දැන් ඒ හින්දා තමයි අපි මෙතන භාවිතා කරේ බිංදුව 1 කියලා තියෙනවා. 1 බිංදුව 1 1 1 බිංදුව විදියට තියෙනවා. මේ හින්දා තමයි මේ මාරු කරේ මේට ග්‍රේ කෝඩ් එකක් කියලා තියෙනවා. ග්‍රේ කෝඩ් ආකාරයට නිර්මාණය කරලා මේ ග්‍රේ කෝඩ් ආකාරයට නිර්මාණය කරලා පහසුවේ මේ කාණ්ඩ කර ගන්නට පුළුවන් වුණා. ඒ කියන්නේ මේ පිළිතුර ලබා ගැනීම එහෙම නැත්නම් මේ සුළු කර ගැනීම තවත් පහසු කර ගැනීමට එහෙම නැත්නම් සුළු කර ගැනීම තවත් සුළු කර ගැනීමට භාවිතා කරන එක ක්‍රමයක් තමයි ග්‍රේ කෝඩ් කියන්නේ. පරිගණකයේදී ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී භාවිතා කරනවා ග්‍රේ කෝඩ් කියලා. මේ ග්‍රේ කෝඩ් ආකාරයට ඒ කියන්නේ සම්මත ආකාරයෙන් ලියන ආකාරයේ වෙනුවට ග්‍රේ කෝඩ් ආකාරයට ලියාගත්තම මේ පහසුවේ සුළු කර ගන්න පුළුවන්. එම ක්‍රමය භාවිතා කරලා තමයි මේ ග්‍රේ කෝඩ් කියන දේ භාවිතා කරලා තමයි k map නිර්මාණය වුණේ. දැන් උදාහරණයක් විදිහට මම ලියනම් 1 බිංදුවේ සිට පටන් ගමු. බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 වෙනකන් ලියනවා තියෙන්නේ. එතකොට BCD කෝඩ් අපි ඊට පෙර සාකච්ඡා කරා BCD කෝඩ් බයිනරි කෝඩඩ් ඩෙසිමල් කියන එක. බයිනරි කෝඩඩ් ඩෙසිමල් වලදී අපි මේ 10 පාදයේ සංඛ්‍යා 10 බේස් 10 පාදයේ සංඛ්‍යා මේ BCD කෝඩ් එකේදී අපි ලියන්නේ බිංදුව. ඒ වගේම බිංදුව 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 1 බිංදුව බිංදුව 1 1 1 1 බිංදුව 1 බිංදුව 1 1 බිංදුව 1 බිංදුව මෙන්න මේ ආකාරයට තමයි BCD කෝඩ් එහෙම නැත්නම් බයිනරි කෝඩ් ඩෙසිමල් විදිහට ලියාගන්නේ. ඒ කියන්නේ 1947 පමණ මේ ග්‍රේ කෝඩ් භාවිතා කරන්නට පටන් ගත්තා. මේ ග්‍රේ කෝඩ් වලින් තමයි අපි ඊළඟට මේ පරිගණකයේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී භාවිතා කරේ. එහෙම නැත්නම් මේට කියනවා බයිනරි රිෆ්ලෙක්ටඩ් එකක් කියලා. එහෙම නැත්නම් බයිනරි රිෆ්ලෙක්ටඩ් එකක් ග්‍රේ කෝඩ් එකක් විදිහට කියනවා.
gray code එක කියලා කියන්නේ represent numbers using binary encoded scheme that group a sequence of bits so that only one bit in the group change from the number before the before and after gray code එක කියලා කියනවා a gray code represent numbers using binary encoded scheme that group a sequence of bits so that only one bit in the group changes from the number before and after ඒ කියන්නේ මේ number එක සහ ඒ කියන්නේ මේ අවස්ථාවේදී දැන් ඔයාලට පේන ඇති මෙතන numbers දෙකක් වෙනස් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී numbers බිඳුවත් එක වෙලා තියෙනවා මෙතනදී දැන් අපි හිතමු බිඳුවයි බිඳුවයි තියෙන්නේ කියලා එතකොට මෙතනදී වෙන්නේ බිඳුව එක වෙලා තියෙනවා එක බිඳුව වෙලා තියෙනවා එතකොට numbers දෙකක් එක අවස්ථාවේදී වෙනස් වෙලා තියෙනවා හැබැයි gray code වලදී එහෙම එක අවස්ථාවේදී එහෙම නැත්නම් ඊළඟ අවස්ථාවේදී numbers දෙකක් වෙනස් වෙන්නේ නැහැ numbers දෙකක් වෙනස් වෙන්නේ නැහැ මේ reflected එකක් විදිහට එහෙම නැත්නම් reflected එකක් විදිහට numbers වල reflected එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ දැන් උදාහරණයක් විදිහට මම ඒ ඇඳලා පෙන්නන්නම් මේ ලියලා පෙන්නන්නම් දැන් මේ මේ අවස්ථාවේදී අපිට gray code එකකදී බිඳුව බිඳුව එක බිඳුව විදිහට ලියන්න බෑ මෙතන දෙකක් වෙනස් වෙන හින්දා එතකොට gray code එකකදී එක් අවස්ථාවකදී numbers දෙකක් වෙනස් වෙන්න බෑ එක number එකයි තමයි එක නම්බර් එකක් තමයි වෙනස් වෙන්න ඕනේ. ඒ හින්දා මේ ක්‍රමය භාවිත කරලා තමයි K map තුල අපි අර කලින් භාවිත කරා වගේ බිඳුව බිඳුව එක බිඳුව එක එක සහ එක බිඳුව විදිහට භාවිත කරේ. සමහර වෙලාවට ඔයාලා ෆෝල්ඩර්ස් රීනේම් කරද්දී බයිනරි කෝඩ් විදිහට සමහර වෙලාවට 1 2 3 කියලා 1 1 2 2 කියලා සේව් කරද්දී සමහර වෙලාවට ෆෝල්ඩර්ස් හරි එහෙම නැත්නම් ෆයිල් නම්බර් කරද්දී සමහරවිට එක බිඳුව බිඳුව තියෙන වෙලාවෙදී ඒ ඉහළට පහළට ගමන් කරනවා මෙන්න මේ වගේ තත්ත්වයක් සිදු වෙනවා පරිගණක වලදී හොඳයි දැන් අපි gray code සරලව මම පැහැදිලි කිරීමක් කරන්නම් මේ gray code භාවිත කරලා තමයි කේමැප් නිර්මාණය කරේ දැන් උදාහරණයක් විදිහට බිඳුව 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 විදිහට තියෙනවා මේ බිඳුව බිඳුව තියෙන එකේ reflected එකක් ගන්නවා එක බිඳුව කියලා එතකොට මෙහි reflected එකක් තමයි ඒ කියන්නේ මෙතනදී එක භාවිත කරනවා මෙතනදී බිඳුව භාවිත කරනවා මෙහි reflected එක. එහෙම නැත්නම් එහි ප්‍රතිබිම්බයක් විදියට මෙතන එක බිඳුව කියලා තියෙනවා නම් මෙහි එක ප්‍රතිබිම්බයක් ගන්නවා මෙහි එක අවස්ථාවක් ලබා ගන්නවා. ඒ වගේම ඊළඟ අවස්ථාවේදී අපි ගන්නවා බිඳුව බිඳුව එක බිඳුව එක කියන එක ඊළඟට එක බිඳුව විදියට භාවිත කරනවා. ඊළඟ අවස්ථාවේදී ගන්න ඊළඟ අවස්ථාවේදී ගන්න බිඳුවයි 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 එකයි එකයි එක කියන අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී වෙනස් වෙලා තියෙන්නේ එක ඉලක්කම. එක ඉලක්කමයි වෙනස් වෙලා තියෙන්නේ. මෙහිදී අපි කියන්නේ බලයේ පාදයේ සංඛ්‍යාව. එහෙම නැත්නම් අපි කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් ඒ විදිහට නෙවෙයි අංකයක් විදිහට තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ. අංකයක් විදිහට පරිවර්තනය වෙන්නේ එහෙම නැත්නම් අපි කියනවා වගේ පාදයේ සංඛ්‍යාවක් විදිහට එහෙම නැත්නම් එතනදී අපිට කියන්න පුළුවන්නේ දෙකේ බිඳුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය කියලා ඒ වගේ බලයක් විදිහට නෙවෙයි මේ සංඛ්‍යාවක් විදිහට තමයි gray code වල ලියා දක්වන්නේ. දැන් ඒකවල gray code වල මේ එක අවස්ථාවක් මම පිටිවලින් ලියා දක්වන්නම් පැහැදිලි කරන්න. බිඳුවයි 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 එකයි 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 ඊළඟට එකයි බිඳුවයි මේ එක reflected එක. මේ ගත්තොත් මේ එක reflected එක. ඒ වගේම අපි ගන්නමු ඊළඟ අවස්ථාව බිඳුවයි 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 එක කියන අවස්ථාව. එතකොට ඒ නැවතත් එකයි බිඳුව. ඊළඟට අපි ගන්නවා බිඳුවයි 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 එකයි 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 බිඳුව කියන අවස්ථාව. දැන් මෙතනදී වෙනස් වෙලා තියෙන්නේ එක් අවස්ථාවක් පමණයි. ඊළඟට අපි තව ගන්න බිඳුවයි මේ ඊළඟ අවස්ථාව විදිහට ගන්න බිඳුවයි බිඳුවයි එකයි එකයි බි එකයි එකයි බිඳුව. දැන් තේනවද මෙතන අරගෙන තියෙන ආකාරය? ඒ කියන්නේ අපි මෙතනදී ගන්නවා බිඳුව බිඳුව බිඳුවයි එකයි 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 බිඳුව. මෙන්න මේ ආකාරයට තමයි K map එකදී අපි අංක කිරීම සිදු කරනු ලබන්නේ. මේ ආකාරයටම අපි හිතුවත් K map එකේ විචල්‍යයන් හතරක් පැමිණීමේදී හතරක් වෙන ආකාරයට නිර්මාණය කරනවා. මට පැහැදිලි කරන්න ඕනේ K map එකේදී අපිට මේ විදිහට වින් කර ගැනීමක් සිදු කරන්නේ ඇයිද gray code එකක්
භාවිතා කරලා රෙකෝඩ් එකක් භාවිතා කරලා මේ රෙකෝඩ් එකක් ආකාරයට නිර්මාණය කරලා තමයි අපි නිර්මාණය කරන්නේ තමයි මම උදාහරණයක් විදිහට මම අංක 10 රෙකෝඩ් එක නිර්මාණය පෙන්වන්න එතකොට තවත් ඔයාලට පැහැදිලි වෙයි බිඳුවයි රෙකෝඩ් එක BCD code binary coded decimal එකක් මේ තියෙන 10 පාදයේ සංඛ්‍යාවක්. එතකොට මේ ආකාරය තමයි gray code එකක් තියෙන. දැන් ඔයාලට gray code එක බලුවම මෙතනින් වෙන් කරගත්තොත් මෙතන පේනවා ඇති 0 0 0 1 1 1 1 0. මේ තමයි භාවිතා කරන්නේ k map එකක් නිර්මාණය කිරීමේදී. ඒ කියන්නේ මෙතනදී කිසිම අවස්ථාවක සංඛ්‍යා දෙකක් වෙනස් වෙන්නේ නැහැ. එක සංඛ්‍යාවක් පමණයි වෙනස් වෙන්නේ. ඒ වගේම මෙහි reflected එකක් විදිහට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන රිෆ්ලෙක්ටඩ් එකක් විදිහට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතනින් ගත්තොත් අපිට k map එක නිර්මාණය කිරීමේදී අපි දන්නවා විචල්යන් ගණන අනුව තමයි වෙනස් වෙන්නේ අපිට විභාගෙදී එහෙම නැත්නම් අපිට අපි භාවිත උසස් පෙළ විෂය නිර්දේශය යටතේදී විශේෂ උසස් පෙළ විෂය නිර්දේශය යටතේදී විචල්යන් හතරක් තමයි භාවිත කරන්නේ විචල්යන් හතරක් භාවිත කරනවා එහෙම නැත්නම් විචල්යන් ABCDEF වගේ භාවිතා කරනවා නම් k map ඉතාම තරමක් සංකීර්ණයි. අය සංකීර්ණ ආකාරයට තමයි නිර්මාණය වෙන්නේ. නමුත් අපිට සාකච්ඡා කරන්නට අවශ්‍ය වන්නේ විචල්යන් හතරක් තමයි. නමුත් අපි අවසානයේදී සාමාන්‍යයෙන් අපි දැනගමු කොහොමද විචල්යන් පහක් සහ හයක් පැමිණීමේ විදිහ කටයුතු වෙන්නේ කියලා. නමුත් අපිට දැනගැනීමට අවශ්‍ය වන්නේ විචල්යන් හතරක්. දැන් විචල්යන් ගණන අනුව තමයි අපේ k map එක සහ සත්‍යතාව වගුව. ඔබලා සත්‍යතාව වගුව සමග කටයුතු කරලා තියෙන සත්‍යතාව වගුව ආකාරයටම k map එක නිර්මාණය කරන්නේ. දැන් විචල්යන් දෙකක් තියෙනවා නම් 2n වන බලය. එහෙම නැත්නම් අපිට 2 විචල්යන් දෙකක් තියෙනවා නම් 2 දෙවන බලය 4යි. 4. එහෙම නැත්නම් අපිට කොටු 4ක k map එකක් නිර්මාණය කර ගන්නට වෙනවා. ඒ වගේම අපි භාවිත කරන්නේ විචල්යන් 3ක් නම් 2 3 වෙනි බලය 8යි. එතකොට අපට විචල්යන් 8ක් භාවිත කරන්නට වෙනවා.
අපි මුලින්ම මීට මගේ පළවෙනි වීඩියෝ එකේ නැත්නම් කේමැප් භාවිතා කිරීමේදී පළවෙනි වීඩියෝ එකේ මේ පැහැදිලි කරා අපි ගණිතයේ මේ වශයෙන් සැට් තියරි එහෙම නැත්නම් කුලක භාවිතා කරලා කොහොමද උනේ කියන එක ඊ ආකාරයටම තමයි මේදි සිදුවන්නේ මේ කුලකවලදී ගණිතයේ මේ වශයෙන් සම්බන්ධය වෙන එක මම සාකච්ඡා කරලා තියෙන මේ වීඩියෝ එකට සම්බන්ධ වෙලා හිටියේ නැත්නම් මීට පෙර වීඩියෝ එකේ ඒ වගේම 2/4 වන බලය 2/4 වන බලය 16 ඒ කියන්නේ इनपुट हतरा तीन विचाल्य हतरा तीन अपट मे आकार हतरा के निर्माण करम सिद्धन मैंने मे विधिता के निर्माण करम अवश्य आकार सकने विचाल्यान विचाल्यान प्रमाण निर्माण करम अभी अवस्था अभी बलम सहमत निर्माण विचाल्यान देखा ए बी पवन तीन ए बी पमन तीन विचाल्यान देखा पमन तीन हतरा तीन मम ए बी अभी पहासु सम्मत क्रमे भावितर पलवन विचाल्य पहलट करो तब मंगिताने अट समट बुद्धट लिये ए बी के समहरलट मारवे अभी पहसु क्रमे भावितर सम्मत क्रमे අපි මුලින්ම පැහැදිලි කරගත්තා වගේ මින් ටර්ම් එකක් එහෙම නැත්නම් මින් ටර්ම් n බිඳුවේ ඉඳන් අපි ලිව්වොත් මෙයත් අපි මේ ආකාරයටම ලියාගමු පැහැදිලි කරගන්න නේද මෙය අපි තවදුරටත් පැහැදිලි කරගෙන යමු ඉදිරියට 0.0.1 1.1 එතකොට මින් ටර්ම් එකක් එහෙම නැත්නම් sum of product එකක් SOP SOP කියලා කියන මොකද්ද a බිඳුව වෙනවා නම් a bar එකක් b bar එකක් එතකොට මේ SOP එකක් විදිහට කියනවා m දෙකයි m 3 මෙන්න මේ ආකාරයට තමයි අපි ලියන්නේ එතකොට මේ බිඳුව බිඳුව මේ 1 2 3 කියලා අපි ලියාගමු 3 4 1 1 එතකොට අපි 1 2 3 4 1 2 3 4 එතකොට m ගත්තොත් m බිඳුවයි m 1යි m 2යි m 3යි එතකොට මෙහිදී අපි සලකුණු කරගත්තොත් අපට a බා b තියෙනවා නම් a බා b මෙන්න මේ අවස්ථාව මේ අවස්ථාව. එතකොට අපි මෙතනදී අපි උදාහරණයක් විදිහට a බා දාන ab කියන a බා දාන ab මේ පිටිතුර ab දාන වෙන්නේ. එතකොට මෙතනදී අපි මේ සලකුණු කරගන්න මොකද a බා අපි බලන්නට ඕනේ නම් අවශ්‍ය නම් බලන්න පුළුවන් a බා b බා ඊළඟට AB මෙන්න මේ දෙක තියෙනවා අපි කාණ්ඩ කර ගැනීම ගැන තවත් අපි කාණ්ඩ කර ගැනීමත් මේ ආකාරයටම තමයි තියෙන්නේ කාණ්ඩ කර ගන්නවා නම් අපිට කාණ්ඩ කර ගැනීමේදී අපි දැනගන්නට ඕන කාරණයක් තමයි අපිට කාණ්ඩ කර ගන්න පුළුවන් දෙකේ දෙකේ වර්ගයක් විදිහට එහෙනම් නැත්නම් 1 2 4 8 16 මෙන්න මේ ආකාරයට තමයි කාණ්ඩ කරන්න පුළුවන් එහෙම නැත්නම් එකක් තනි වෙනවා නම් එකක් एक अवस्था कपट कांड कर कांड देखा कांड कर अभी बलम के नीति भावता अभी सड़क ये तो करना एक बिंदु आगे कांड कल मेतन अपट दीला मेतन बिंदु की अभी बिंदु सड़क करना बिंदु किसी अवस्था කාණ්ඩ කරගන්නට අවකාශයක් නැහැ. අවකාශයක් නැහැ අපි වැඩි දුරටත් තියෙනවා නම් සමහර අවස්ථාවලදී මම භාවිතා කරන don't care වගේ දේවල් don't care ආකාරයට
සුළු කර ගැනීම වලදී නෙවෙයි සාමාන්‍යයෙන් අපි කේමත් භාවිතා කිරීමේදී 0.1 ආකාරයට දෙනවා නම් එය කාණ්ඩ කළ ගන්න බෑ ඒ වගේම මම මෙය අවස්ථා හතරකදී පැහැදිලි කරගත්තා නම් හොඳයි කියලා හිතනවා හරි අපි මෙය අනෙකුත් ඒවා අපි අවස්ථා හතරක් පැනුනාම සාකච්ඡා කරමු එතකොට ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන් හොඳයි ඒ බීමේ අවස්ථා දෙකක් විචල්‍යයන් දෙකක් ඊළඟ එක තමයි විචල්‍යයන් තුනක් තියෙන අවස්ථාව විචල්‍යයන් තුනක් තියෙන අවස්ථාවක අපි බලමු කොහොමද කාණ්ඩ කරගන්නේ කියලා විචල්‍යයන් තුනක් තියෙනවා කියලා කියන්නේ මෙතන දෙකේ තුන්වෙනි බලය අවස්ථා අටක් තියෙන්නට ඕනේ ඒ B සහ C එකට තියෙනවා A B සහ එකට තියෙනවා දැන් ඔයාලා දන්නවා K map එක නිර්මාණය කරගන්න ආකාරය K map එකේ A B C මේ ආකාරයට නිර්මාණය කරගන්නත් පුළුවන් A B C විදියට මේ පැත්තට නිර්මාණය කරගන්නත් පුළුවන් එහෙනම් ගැටලුවක් නැහැ මේ ආකාර දෙකටම අපට නිර්මාණය කරගන්න පුළුවන් K map එක නමුත් අපි පුරුදු වෙලා තියෙන ආකාරය දෙන්නේ A B C විදියට නේද මේ විදිහට අපි නිර්මාණය කරගමු. එහෙම නැත්නම් මේ ආකාරයට නිර්මාණය කරගත්තා කියලා වරදක් නැහැ. ඒ වැරදි නැහැ. නමුත් අපට පහසුවේ හුරු වෙලා තියෙන ආකාරයට අපි සිදු කරගමු. ABC කියලා තියෙනවා. එතකොට ඉන්පුට් 3යි. මෙතන ඉන්පුට් 3ක් තියෙනවා කියලා කියන්නේ 8යි. එතකොට අපට 8ක් තියෙනට ඕනේ. අපි මෙතන C කියන එකක් අපි අලුතෙන් එකතු කරගන්නවා. සත්‍යතාව වගුවක් ඇසුරෙන් සිදු කරන්නේ. එතකොට 0.1යි බින්දුවයි 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 එකයි දැන් ඔයාලට මතක ඇති ඇයි අපි මෙතන 1 1 විදියට සඳහන් කරේ කියලා එකක් තමයි ග්‍රේ කෝඩ් ආකාරයේ ඒ වගේම අපිට පහසුවේ වක්‍රාකාරයෙන් මේ සම්බන්ධ කර ගැනීමට තියෙන හැකියාව නිසා මේ තවත් පැහැදිලි අපි හතරකට දැන්නාම ය පැහැදිලි කරගමු එතකොට තව දුරට මට හිතෙනවා හොඳයි අපි දැන් මෙතන BC අවස්ථාවන් තුනයි එහිදී අපි සඳහන් කරන්න බින්දුවයි එකයි බින්දුවයි එකයි බින්දුවයි අපි මේ වෙනස් කරගමු සත්‍යතාව වගුවක් ඇසුරෙනුත් අපි සාකච්ඡා කරමු එතකොට පහසු වෙන හින්දා විකර්ණ ආකාරයට කාණ්ඩ කරගන්න බෑ අපිට හිතමු දැන් මෙතන දීලා තියෙන්නේ ABC කියලා තියෙනවා අපිට දැන් ඇත්තටම සිදු වෙන්නේ මොකද්ද අපිට දෙනවා පරිපථයන් නිර්මාණය කිරීමට ලොජික් ගේට් එකක් දෙනවා එහෙම නැත්නම් පරිපථයන් නිර්මාණය කිරීමට අපිට අවස්ථාවන් දෙනවා මේ විදිහට අවස්ථාවන් දෙනවා A B C බා ධන A B C A B C විදිහට අපිට දෙනවා මේ අවස්ථාවන් සුළු කරලා අපට පරිපථයක් නිර්මාණය කරන එක ගන්න එක තමයි අපි කරන්නේ පරිපථයක් නිර්මාණය කර ගැනීම තමයි සිදු කරන්නේ එතකොට මේ පරිපථය නිර්මාණය කර ගැනීමදී සුළු කිරීමේදී අපි භාවිතා කරන්නේ K map කියන ආකාරය එතකොට මේ සුළු කර ගැනීමදී එතකොට මේ තරම් විශාල පරිපථයක් අපට සුළු කර ගන්න පුළුවන් K map භාවිතා කරලා ඒ තමයි අපේ මූලික අරමුණ ප්‍රධාන අරමුණ ඒක එතකොට මේ වගේ පරිපථයක් දෙනවා මේ පරිපථය අපි සලකුණු කර ගන්නට ඕනේ පරිපථය සලකුණු කර ගැනීමදී K map කිරීමේදී ඔයාලා දැනගන්න දැන් සීබා සීබා කියලා කියනවා බින්දුවයි AB. එතකොට මෙන්න මේ අවස්ථාව. එතකොට මෙතන තියෙන මොනේ A1යි B 1යි බින්දුවයි. මේ එක් අවස්ථාවක්. මෙය එක විදියට සලකුණු කර ගන්නවා SOP ආකාරයේදී. ඊළඟට තියෙන ABC. ABC. AB A1යි B 1යි C 1යි. මෙන්න මේව අවස්ථාව. දෙක ඊළඟට තියෙන්නේ B bar E bar C එන්න මේව අවස්ථාව ඊළඟට දෙනවා AB මෙන්න මේ අවස්ථාව සලකලා බලන්න මේ අවස්ථාවේදී අපට අවස්ථාවන් හතරක් තියෙනවා එහෙම නැත්නම් සලකුණු කරගන්න අවස්ථාවන් හතරක් තියෙනත් ඔයාලා මතක තියාගන්න ඕනේ 1 2 4 8
16 ආකාරයට තමයි අපට සලකුණු කරගන්න එහෙම නැත්නම් කාණ්ඩ කරගන්න පුළුවන් වෙන්නේ. මේ කාණ්ඩ කරගෙනම කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවස්ථාවන් හතරේදී. මම ඉල්ලීමක් කරනවා දැන් අවස්ථාවන් හතරයි. දැන් මෙතනදී අපට විකර්ණ ආකාරයට මෙතනදී තියෙනවා නම් අපි හිතමු A බා B බා C බා කියලා අපට එකතු කරගන්නට තියෙනවා කියලා. මේ අවස්ථාවේදී අපට කිසිම අවස්ථාවක් නැහැ මෙන්න මේ විදිහට කාණ්ඩ කරගැනීමට. කාණ්ඩ කරගැනීමට මෙහ විකර්ණ ආකාරයට කරන්නට බෑ. අපි තිරස් සහ සිරස් ආකාරයට තමයි කාණ්ඩ කරගන්න පුළුවන් වෙන්නේ. සිරස් සහ තිරස් ආකාරයට, සිරස් සහ තිරස් ආකාරයටත් කාණ්ඩ කරගන්න පුළුවන්. 1 2 4 කියන අවස්ථාවන් අනු විකර්ණ ආකාරයට අපට ගණාගන්න බෑ. ඒ වගේම ගුණාකාර විදිහට තමයි ගන්නට ඕනේ. ඒ වගේම කිසියම් අවස්ථාවක අපට ගත හැකි උපරිම අවස්ථාවක්, ඒ කියන්නේ අපිට මෙතන කාණ්ඩ කරගැනීමේදී කාණ්ඩ කරගන්න පුළුවන්, මෙන්න මේ විදිහට කාණ්ඩ කරගන්න පුළුවන්. දැන් දෙකෙන් දෙක කාණ්ඩ කරගන්න පුළුවන් කියලා කිව්වනේ. දෙකෙන් දෙක කාණ්ඩ කරගන්න පුළුවන්. එතකොට දෙකෙන් දෙක කාණ්ඩ කරගන්නට වඩා අපි කාණ්ඩ කරගැනීමේදී හැකි උපරිම අවස්ථාවන් කාණ්ඩ කරගන්නට ඕනේ. ඒ අපි ප්‍රායෝගිකව අවස්ථාවන් හතරක් ආවම සලකලා බලමු. ඒ වගේම එකපමණක් තනි වුණොත් අපි හිතමු මෙතන එකපමණක් තනි වුණා කියලා. එකක් පමණක් තනි වුණා නම් ඒ තනි කාණ්ඩයක් විදිහට සැලකිය යුතුයි. එක පමණක් තනි වුණා නම් තනි කාණ්ඩයක් විදිහට සැලකිය යුතුයි. ඒ වගේම වැප්පාකාරයට එහෙම නැත්නම් දත් කරන ආකාරයට අපි මුලින් සාකච්ඡා කරා වගේ දත් කරන්නට පුළුවන් ආකාරයට අපිට කාණ්ඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙම කෙළවර දෙක අපිට කාණ්ඩ කරගන්නට පුළුවන්. මේ කෙළවර දෙක තියෙනවා නම් මේ කෙළවර දෙක අපිට කාණ්ඩ කරගන්න පුළුවන්. මේ කෙළවර හතර කාණ්ඩ කරගන්න පුළුවන්. අපිට තවත් වඩාත්ම පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාවන් හතරක් සාකච්ඡා කිරීමේදී. හොඳයි, අපි තව මද විරාමයක් ලබාගෙන විනාඩි 10ක පමණ විරාමයක් ලබාගෙන නැවතත් කේමැප් ආකාරයේ කේමැප් එහෙම නැත්නම් කාණ්ඩ කාණමැප් පාඩම මගින් අපි සම්බන්ධ වෙමු. මද විරාමයක් ලබාගෙන සජීවීව සම්බන්ධ වෙලා සිටිනවා නම් තව විනාඩි 10කින් අපි සම්බන්ධ වෙමු. විනාඩි 10කින් පමණ. එහෙම නැත්නම් අපි තුන්වෙනි කේමැප් එකේදී තුන්වෙනි වීඩියෝ සමග පසුව වීඩියෝ එකක් සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි මද විරාමයක් ලබාගන්න.